Welcome soldiers, GhostCoDYT ekekata ena oyawa ada sadarin piliganawa ape wedasarahanta. Ithin ada yanne soldiers gameplay ekakata e wageyama kiyanna ona ada mama oyalath ekak wenadata wada tikak wedipura katha karanna ona. Eka nisa ekata galapena video ekak thamai ada oyalata genne. E gameplay eke atharadi mama oyalath ekak godak dewal katha karanna ada balaporottuwen innawa. Ithin api bahimu dock ekata. අපි ඩොක් එකට බහින් පිටිපස්ස බලන්න අනිවාර්යෙන්. ඒ වගේම ආල දන්නවද මේ අහසේ තියෙන කාලගුණ තත්ත්වය දැන් අලුත් සීසන් එකේ නම් වෙනස් වෙනවා කියලා. ඒක වෙනස් වෙනවා. ඔයගොල්ලෝ බලන්න හොඳට. හොඳයි සෝල්ජර්ස්. දැන් මම සාමාන්‍ය සීරීස් එකක් ගෙනියනවා හොඳ ප්ලේයර්ස් ලව. ඉතින් මාත් එක්ක සෙට් වෙලා ප්ලේ කරපු හොඳ කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් හරිඳු කියලා, අනිත් එක්කෙනා බ්ලැක් ඊගල්. ඉතින් ඒ දෙන්නත් එක්ක කරපු ගේම්ප්ලේ එකේ වීඩියෝ එක තමයි මම මේ ඔයාලට දාලා තියෙන්නේ. මේ වෙලාවේ මම මගේ පින් එක සෙල්ලම් කරද්දි 200ට ගිහිල්ලා මාව රීකනෙක්ට් වෙලා එළියට ගියා. ඉතින් ඒක නිසා මාව පේන්න නැත්තේ මෙතනදී. මම ආයෙමත් ගේම් එක ඇතුළට එනකොට මාව සෝන් එකට අහුවෙලා මැරිලා. ඉතින් මම මේ කොල්ලෝ දෙන්නගේ ගේම් ප්ලේ එක මෙන්න මේ විදිහට දානවා. හොඳ කොල්ලෝ දෙන්නෙක් ටීම් වර්ක් එකත් එක්ක ප්ලේ කරා. හොඳයි සෝල්ජර්ස්. දැන් ඔයා හැමතිස්සෙම ගේම් එක ගහන වෙලාවට ඔයා බලන්න ඔයාගේ අතට හුරු settings ද තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ඔයාම පොඩ්ඩක් ගිහිල්ලා sensitivity වෙනස් කරලා ඔයා check කරලා ඔයාටම හරියන එක හදාගන්න. මොකද sensitivity දැන් මම වීඩියෝ එකක් දාලා තියෙන අනිවාර්යෙන් ඒක බලන්න. ඒකේ ගොඩක් අයට ගැළපෙන විදිහට තමයි ඒක sensitivity දාලා තියෙන. ඒක ගොඩක් හොඳයි. හැබැයි සමහර අයට sensitivity Tamanට ගැළපෙන විදිහටම හදාගත්තේ නැත්නම් හරියන්නේ නැහැ. ඉතින් ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයා ඔයාටම ගැළපෙන sensitivity ටිකක් හදා ගන්න ඕනේ. ඉතින් මම මේ වෙලාවේ දැන් මේ චෙක් කරන්නේ sensitivity කොහොමද කියලා තමයි මේ චෙක් කරන්නේ. මගේ මේ crouch වෙන එක දැන් මේ සීසන් එකේ ටිකක් වැඩි කරලා තියෙනවා. ස්ලයිඩ් කරන movement එක පොඩ්ඩක් nerf කළා වගේ දැනෙනවා. අපි බලමු ඒක ඇත්තට මෙහෙමද කියලා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේම settings ටිකක් හදා ගන්න. ඒකට උදව්වක් විදියට මගේ වීඩියෝ බලන්න. මම මේ වීඩියෝ වලත් settings හදන හැටි දාලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාට ගැළපෙන හොඳම settings ටිකක් හදාගන්න කියලා තමයි මම යෝජනා කරන්නේ. ඔයාලට ඒකට උදව් කරන්න මම ඉන්නවා. හරි. අද soldiers මට ඔයාලත් එක්ක වැඩිපුර ටිකක් කතා කරන්න ඕනේ. කෙනෙක් කියනවා හරි. අද ඔයාලත් එක්ක මට වැඩිපුර ටිකක් කතා කරන්න ඕන. මොකද්ද කිව්වොත් ඔයාලනේ මට support එක දුන්නේ මේ මගේ channel එක ගොඩ දාන්න. ඉතින් මමත් ඔයාලට දෙයක් කරන්න ඕන. ඒක මගේ යුතුයකමක්. ඒක නිසා අද මම බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් අපේ වීඩියෝ බලනවනේ එක එක වර්ගවල කට්ටිය ඉන්නවා පොඩි ළමයි බලනවා. ඊට පස්සේ ඉස්කෝලේ යන සාමාන්‍යයෙන් ලොකු වයස්වල A level කරන ළමයි බලනවා. 9 10 වසර O level කරන ළමයි, A level කරන ළමයි, ඒ වගේම ජොබ් කරන අයත් බලනවා. ඉන්දලා ඊටලා අවුරුදු 50 60ට වඩා වැඩි අයත් බලනවා කියලා මට පෙන්නනවා. හරි. ඉතින් මම අද පොඩ්ඩක් වැඩිපුර අවධානය යොමු කරනවා ඉස්කෝලේ යන ළමයින්ට. මොකද හේතුව මගිනුත් ඔයගලන්ට දෙයක් වෙන්න ඕන නිසා. ඉතින් මල්ලි මෙන්න මේකයි කතාව. ඔයා 6 වසරේ ඉඳන් 9 වසර වෙනකන් ළමයෙක් නම් ඔන්න ගේම් එක පලන්න තරම් වෙලාවක් තියෙනවා. හැබැයි ඔයා අනිවාර්යෙන්ම ඔයාට ඉස්කෝලේ දෙන gedara weda e wage ma pantiyala tiyana gedara weda aniwaryen anka ekata iwara karanna ekata opaya deka kyaavi tuna kyaavi dawasen e welawa ayin karanna ona ita passe ithuru wena welawa tiyana neda anna oyata pulwan eke game ganna habai ara tiyana adhyapana weda katayutu karanne naththam wedak ne hari ida passe anith katti gena man kiyannam ita kalin podi denuwat kirimak karanna tiyana soldiers මොකද කිව්වතින් මෙන්න මේක අපේ වීඩියෝ බලන කට්ටියකින් සාමාන්‍ය 55ක් අපේ subscribe කරලා අනිත් අය subscribe නොකරපු අය. ඒ කියන්නේ භාගයට භාගයක් බලන වීඩියෝ බලන අය මාව subscribe කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තව භාගයක් ඉන්නවා subscribe නොකරපු අය. ඉතින් ඔයා හිතනවනම් මගේ වීඩියෝ එක හොඳයි කියලා ගොඩක් ස්තුතියි මාව subscribe කරන්න. ඇත්තරම දැන් තියෙන මේ ප්‍රතිශතය ගැන මම ගොඩක් සතුටුයි. ඉතින් මේ පල්ලෙහා එක්කෙනෙක් ඉන්න ෆෙනෙක් එකකින් ගහන. එයා ඉන්නේ අපි පල්ලෙහාට එනකන් හිතාගෙන ඉන්නේ. කවුද මල්ලි පල්ලෙහාට එන්නේ? පල්ලෙහාට එනකන් තමයි එයා බලන් ඉන්නේ ෆෙනෙක් එක තියාගෙන. හරි. අපි ඒ වෙලාවට කරන්න ඕන අපි ටිකක් එහාට ගිහිලා එයා ෆෙනෙක් එන්නේ ගහන බලාගෙන ඉන්නේ. අපි යාට දෙමු වෙන විදියකට. අපි යාට කරමු මොකද්ද කරන්නේ? ග්‍රැනේඩ් දාමු. දාන්න මෙන්න මේ විදියට. මැද්දට දැම්මා, දෙපැත්තට දැම්මා. එයාට බේරෙනව නම් යන්න දෙන්නේ පිටපස්සට විතරයි. මොකද ඉස්සරහින් ආවොත් මෙන්න මේ විදිහට මම ඉන්නවා. දැක්ක නේද? එයාට බේරෙනව නම් කරන්න තිබ්බේ පිටිපස්සට යන එක විතරයි. පිටිපස්සේ ජනේලෙන් පයින් එක. හරි. දැන් එයාත් ඉවරයි. අපි දැන් කතා කරමු
දහය කොළවසර ළමයි ගැන දහය කොළවසරේ නම් මල්ලි ඔයා ඔයාට සිද්ධ වෙනවා ඉස්කෝලේ වැඩ ටික කරන්න ඒ වගේම පන්ති වල වැඩ ටික කරන්න සේරම කරන්න සිද්ධ වෙනවා ඒ වගේම නිකන් දෙන ගෙදර වැඩ ටික කරාට මදි ඔයාට අනිවාර්යෙන් පාඩම් කරන්න වෙනම වෙලාවක් වෙන් කරගන්න වෙනවා මං මේ දේවල් කියන්නේ මගේ යුතුයකමක් විදිහට මොකද ඔයාලා තමයි මාව මට සපෝට් එක දීලා මාව මෙතෙන්ට ගෙනාවේ ඒ නිසා මම මේ දේවල් අද කියන්න හිතුණා ඉතින් ඔයා වෙනම වෙලාවක් වෙන් කරගන්න ඕන ඔයාගේ පාඩම් වැඩ කටයුතු වලට ඒ කියන්නේ ඔයා ගෙදර වැඩ කරන එක ඉස්කෝලේ පන්ති වල දෙන ගෙදර වැඩ වලට අමතරව ඒ විෂයන් ආයිමත් පාඩම් කරන්න වෙනම වෙලාවක් තියාගන්න ඕනේ ඊට පස්සේ තියෙන වෙලාවෙන් තමයි ඔයාට ගේම් එක ගහන්න පුළුවන් ඒක සාමාන්‍යයෙන් සීමිත වෙන ඉතින් ඒ වගේම කියන්න ඕන තවත් කාරණාවක් ඔයාලට පේන ඇති අපේ වීඩියෝ බලන අයගෙන් 10%ක් ගෑන ළමයි බලනවා 90%ක් කොල්ලෝ බලනවා ඉතින් ගොඩක් ස්තුතියි ඒ කියන්නේ අපේ 1000ක් බලනකොට 100 දෙනෙක් ඉන්නවා කෙල්ලෝ ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලට මගේ වීඩියෝ එක බලනවට ස්කෝතුයි හරි ඊළඟට මං කිය කීටි 10 11 වසර ගැන ඊළඟට අපි යන් ඒ ලෙවල් වලට ඒ ලෙවල් කට්ටියට කියන්න තියෙන මල්ලි ඔයා මැත්ස් බයෝ කරන කෙනෙක් නම් ඔයාට ගේම් ගහන්න වෙලාවක් නැහැ මෙහෙමයි ගේමර් කෙනෙක් විදියට සාමාන්‍ය ගේම් එක ප්‍රොමෝට් කරන්න ඕන තමයි හැබැයි මම ඔයාලට යුතුයකමක් විදියට මේ දේවල් කියන්න එපැයි ඇත්ත ඔයාලට පැහැදිලි කරලා දෙන්න එපැයි ඉතින් ඔයාලට මේ ගන්ස්මිත් එක දාන්නම් මම මෙතන හරි ඔයාලට ඇත්ත පැහැදිලි කරලා දෙන්න එපැයි ගේමර් කෙනෙක් වුණත් ඔයාට ඒ ලෙවල් කරන කොල්ලෙක් නම් මම මේ කියන දේ හොඳට මතක තියාගන්න ඇත්තටම වෙලාවක් නැහැ ඔයා මැත්ස් බයෝ කරන කෙනෙක් නම් කොම සාට් කරන කෙනෙක් නම් සාමාන්‍යයෙන් පොඩි වෙලාවක් හම්බෙනවා ඔයාට පුළුවන් පැයක් දෙකක් වගේ සාමාන්‍යයෙන් ඔයාගේ ඔක්කොම උපරිම හොඳට පාඩම් කරලා අනිත් වැඩ කරන්න දැන් ඔක්කොම කරාට පස්සේ වටන්න පැයක් දෙකක් ගන්න පුළුවන් උපරිම ඔයාගේ ගේම් එක ගහන්න. හැබැයි ඔයා ඇත්තටම ඩිස්ත්‍රික් රෑන්ක් එකක් අයිලන්ඩ් රෑන්ක් එකකට යනවා නම් ඔයාට ඇත්තටම කොල්ලෝ කිසිම වෙලාවක් නැහැ මොන සබ්ජෙක්ට් එක කරත් ඔයාට කිසිම වෙලාවක් නැහැ ගේම් ගහන්න. එම් ගේම් ගහනවා නම් ඔයාට රිසල්ට් එහෙකුත් නැහැ කියලා මතක තියාගන්න. ඉතින් මේ දේවල් මම කියන්නේ මගෙන් වෙන්න ඕන දේවල් නිසා ඇත්ත පැහැදිලි කරලා දෙන්න ඕන නිසා. හරිද? හොඳයි. ඒ දේවල් මම කිව්වා අපිට පල්ලෙහා කට්ටේ ඉන්නවා මම මතක් වුණා තව දේවල් කියන්න සොල්ජර්ස් වලට ඉතින් ඔයාලා හිතනවාද ඇත්තටම මේ පාර ගේම් එක අප්ඩේට් එක මොන වගේද ඔයාලට දැන් කලින් මම කිව්වනේ පොඩි පොඩි අප්ඩේට් එවල ඔයාලගේ තියෙන ඔය බග්ස් ටික හදලා දානවා කියලා දැන් මං හිතන්නේ ඔයාලට දැනෙන ඇති ගොඩක් ඒවා අඩුයි තවමත් කීපයක් තියෙනවා ඉතින් ගොඩක් බග්ස් හදලා එවල තියෙන්නේ දැන් ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ අදහස් කොහමද අලුත් අප්ඩේට් එක හොඳයිද ඔයාලට එහෙම කියලා කමෙන්ට් එකක් දාන්න සරියා හරි ඊළඟට අපිට මෙතන එක්කෙනෙක් ඉන්නවා අතෙන් පල්ලෙහාට ප්ලේයර් කෙනෙක් බැස්සා ඕ අපිට තියෙනවා බහින් 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 බා මෙතන ඉන්නේ මේ ඉන්නේ අන්න අපේ හෙලිය කුඩු කරා හෙලියට රිටර්න් එක තමයි මේ දුන්නේ හොඳේ ඕකේ ලෙට්ස් ගෝ මෙතන තව ඉන්නවා කට්ටිය තව කට්ටිය ඉන්නවා ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ අලුත් අප්ඩේට් එකෙන් ගේම් එකට මොකද වෙලා තියෙන අවුල්ද ගේම් එක ඔයාලට කියන අදහස් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම දැක්ක කට්ටිය කාර් එකටත් කැමති නැහැ කියලා සමහරු දාලා තිබ්බ අනෙක් කෙනෙක් ඉන්නවා. Hey boy. Fenek. ඉතින් Gunsmith එක පාවිච්චි කරලා බලන්න මම ඔයාලට දැන් මේකයි. ඔයාලා පාවිච්චි කරලා බලන්න. Fenek එක. හරි. ඉතින් කාර් එකකට කට්ටිය කැමති නැහැ කියලා දාලා තියෙනවා. ඉතින් මම නම් පෞද්ගලිකව කිව්වොත් කාර් එකට ගොඩක් කැමතියි. අලුත් දෙයක් නේ. අලුත් දේවල් අපි අත්විඳින්න ඕනනේ. නේද? හැබැයි අර මේ ක්‍රවුච් කරන එක ස්ලයිඩ් කරන මූවමන්ට් එක පොඩ්ඩක් නර්ෆ් කරපු එක නම් චුට්ටක් අවුල්. ඒ වගේම ස්ලයිඩ් කරද්දී බටන් සද්ද වැඩ කරනවා. මේ ටොට් ටොට් ටොක් ගාලා උඩ පයින් ජම්ප් බටන් එකයි අනිත් බටන් ඔබනකොට. ඕකේ, ලෙට්ස් ගෝ. මන්න පපියෝ ටික පස්සෙන් එලවනවා හරි ඉතින් අන්නේ මේ සවුන්ඩ් එක නම් ටිකක් අවුල් ඒ ඇරෙන්න මට වෙන ප්‍රශ්නයක් තිබෙන මම ඉස්සරහට කියන්නම් කොහොමද තත්ත්වය කියලා ඉතින් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාලටත් කොහොමද දැනෙන අදහස අනිවාර්යෙන් ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාන්න ඒක තමයි වටිනේ ඔයාලගේ අදහස අපි ගමු ඇඩියක් ඕකේ බොයිස් මේ බල්ලොන්ගෙන් නම් ඉන්නම අමාරුයි අතරම ඔයාලා කමෙන්ට් එකක් දාන්න තව ඔයාලා වැඩිපුර කැමති බල්ලොන්ටද පූසොන්ටද කියලා. අන්නේනෝ. පූසෝ මේ මන්නම් සාමාන්‍යයෙන් පූසොන්ට කැමති නෑ උන් කලගුණ දන්නේ නෑනේ. බල්ලෝ නම් ඔන්න කලගුණ දන්නෝ එකපාරක්.
මොනරි කන්න දුන්න තුන් නැට්ට වනාගෙන හරියනවා පූස පට්ට අහංකාරයිනේ හරි අපි යන් ඒ වගේම මේ සීසන් එකේ තියෙන තව එකක් තමයි ස්නෝබෝඩ් එකේ අපේ වේගය ලිමිට් කරලා තියෙනවා ඉතින් මං හිතන්නේ ඒගොල්ලන්ට තව දුරටත් ගේම් එක තාත්වික කරන්න තමයි එහෙම කරලා තියෙන්නේ සමහර ඉස්සරහ සීසන් වලදී මේ ස්නෝබෝඩ් එකේ ස්පීඩ් එක තව ෆික්ස් කරાવી එක්කෝ ස්පීඩ් කරાવી නැත්නම් තවත් මේක ස්ලෝ කරන්න ඉඩ තියෙනවා ඉතින් අපි දන්න එක මොන සීසන් එකේ මේ විදියට වෙනස් කරાવીද කියලා හැබැයි මට හිතෙනවා ඒගොල්ලෝ තව දුරටත් තාත්වික කරන්න තමයි ගේම් එක තාත්වික කරන්න තමයි මේ විදියට කරලා තියෙන්නේ ඉතින් ට්‍රක් එකක් එනවා අපි මොකද කරන්න කියලා බලමු ට්‍රක් එක අර පැත්තට ගියේ මම මෙතන හැංගිලානේ මොකක්ද දන්නවද මට ඕන වුණා යාට එක්කෝ මාව හප්පන්න ආවොතින් ක්ලස්ටර් එකක් දාන්න අන්න ඒ වගේ හේතුවක් හින්දා තමයි මම එතන කව වුණේ හැබැයි මං හිතුවේ නෑ එයා මේ පැත්තට ආව කියලා මෙන්න මෙතන නවත්තන් ඉන්න හොර ගෙඩියා වගේ මෙතෙන්ට වෙලා නවත්තන් ඉන්න හදලා තියෙනවා කවුරුත් දන්නේ නැහැ කියලා හිතන්නේ නැත්තේ හරි ඕකේ ලෙට්ස් ගෝ ඉතින් සෝල්ජර්ස් කොහමද ඔයාලට ගේම් එක දැන් මේ තනකොලත් වැඩි නේද තනකොලත් වැඩි නෑ ටීමේට් ඇවිල්ලා ඩවුන් 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 නුන්න නැත්තම් මම එතන ඉවර වෙනව ඇත්තටම මොකද යාගේ ෂොට් එක පවර්ෆුල් වැඩි ඉතින් ඩවුන් දාලා ඒ වගේ වෙලාවක ඔයාගේ චාන්ස් එක ගන්න නැත්නම් ඔයාවත් මැරෙන්න ඉඩ තියෙනවා. හරිද? ඔව්. තව එක්කෙනෙක් අර පැත්තෙන් එනවානේ. කෝ මේ ඉන්නේ. ඉතින් අද මම ඔයාලට මේ විදිහට ගැලපෙන වීඩියෝ එකක් තමයි ගේනාවේ. ඉතින් කට්ටිය කමෙන්ට් එකක් දාලා තිබ්බා. කමෙන්ට් දාලා තිබ්බා මම අද දාපු පෝස්ට් එකේ මේ වීඩියෝ එක ගේනවා කිව්වම ෂොට්ගන් එකක් නේද ගේම් එහෙම කියලා. මම අනිවාර්යෙන් ගේන්නම් මල්ලි අනිවාර්යෙන් ගේන්නම්. දැන් මම මේකෙදි මේ ගේම් ප්ලේ එක තෝරගත්තේ ඔයාලත් එක්ක වැඩිපුර කතා කරන්න ඕන නිසා. ඒ වගේම ඔයාලට ෂොට්ගන් ස්නයිපර් ගේම් ප්ලේ එකක් ගේන්නම්. ඉස්සරහට ඊළඟ වීඩියෝ වලින් ගේන්නම්. තව අතන එක්කෙනෙක් එනවා. ඔව් අර ක්‍රවුච් වෙන සීන් එක තියෙනවා මේ පාර නම් ගොඩක්ම රිලෝඩින් ඔය ඩවුන් වුණ කම නැත් තනකොළ වලට තියන්න කොතනදි හරි එයාට වදින එතකොට වඩ පුළුවන් එයාව ඉන්න දැන හරියට මන්දවගෙන දිගටම තියන්න හරිද හරි තව දෙයක් කියනවා සෝල්ජර්ස් ඔයාලා account ඔයා කාගෙන් හරි account එකක් ගන්නව නම් හෝ ඕනම දෙයකදී ඒ වගේ දේවල් වලදී අනිවාර්යෙන් account එකක් ගන්න ඕන. full access තියෙන account ගන්න. සමහරු QXR එකක් අර ළඟ තිබිලා තියෙන ළඟට ගියා නම් ඉවරයි. ඇයි QXR එකේ damage එක වැඩිනේ? අන් සමහරු අහලා තිබ්බා hip fire ගන්න හොඳ ගන්න මොනවද කියලා. ඔය තියෙන QXR එක, Fennec එක, MSMC එක, type 25 එක. ඔය තියෙන්නේ හොඳම hip fire තියෙන gun ටිකක්. ඔය ටික පාවිච්චි කරලා බලන්න. type 25 එකට පුළුවන් Fennec එකත් එක්ක තරඟ කරන්න. ඇත්තටම එහෙම දෙන්න එකපාර තියන්න ගත්තා type 25 එකට පුළුවන් Fennec එක්කෙනෙක්ව මරන්න. හරිද? ඒක නිසා ඒ වගේ තරඟකාරී hip fire කරන gun තියෙනවා. ඒ වලින් play කළාත් බලන්න soldiers වලට පුළුවන් කෙනෙක්ව ඉක්මනින් down කරන්න. හරිද? හරි. කියන්නේ full access තියෙන ඒවා ගන්න නැත්තම් ගන්න එපා soldiers. එහෙම කට්ටියව මට හම්බ වෙනවා. එක්කෙනෙක් නෙමෙයි ගොඩක් අය හම්බලා තියෙනවා. ඉතින් එහෙම රැවටෙන්නත් එපා. නැත්තම් අපරාධ වගේ සල්ලි ඊට පස්සේ තව කියන්න තියෙනවා අර මේ ස්කින් එක මට මතකයි අපිට දාලා තිබ්බ මැසේජ් එකක් දාලා තිබ්බ සඳරු දාලා තිබ්බ අයිමත් මම බැලුවා අයිමත් සඳරු අයිමත් බැලුවා ගිහිල්ලා මේ තාම ඒගොල්ලන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකෙත් බැලුවා ගිහිල්ලා තාමත් අර වෙරිෆිකේෂන් එරිය කේස් එක එනවා මොකද දැන් මං හිතන්නේ ලිමිට් පැනලද මන් දන්නේ කොහොම හරි ඔයාලා ළඟ තියාගෙන ඉන්න කෝඩ් ටික හරියන වෙලාවකදී මං වීඩියෝ එකේ කියන්නම් මෙන්න මේ දැන් හරි කියලා. එතකොට ඔයගොල්ලෝ පටස් ගාලා ඒ රිඩීම් කෝඩ් ටික දාලා ඔයාලගේ රිඩීම් ටික අරගන්න ඒ ස්කින් ටික අරගන්න. හරිද? අන්න ඉන්න ආක්ටික් කාරෙක් අන්න එයාගෙන් තමයි බේරෙන්න ඕන. මාර ඩැමේජ් එකක් තියෙන ආක්ටික් එකේ. ඉස්සර වගේම තමයි. ඉතින් ඔයාලා හිතනවාද මේ ගේම් එක දැන් ග්‍රැෆික් හරි නැහැ කියලා. ග්‍රැෆික් පුළුවන් තරම් ඒගොල්ලෝ බර කරලා තියෙන්නේ. වර්සෝන් එකට තමයි පොඩි මීදුම් ගතියක් එක. ඒ වගේම අර අහසේ තියෙන දැන් කාලගුණය වෙනස් වෙනවා. ඉස්සර එහෙම නැහැනේ ගෙස් එක. දැන් කාලගුණය වෙනස් වෙනවා. එක වෙලාවකට තියෙන අඳුරු ගතියක් ඒකෙදි ඔයා බලන්න අහස පට්ටයි.
දවල් හස වෙලාට නම් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරිද? ඉතින් මං හිතන්නේ මේක වර්ස් ඕන් කරන්න හදන්නේ. ඉතින් හිතනවා නම් අපි ගත්තොත් දැන් මේගොල්ලෝ අලුතින් ස්ටිමි ස්ටුඩියෝ එකේ හදන්නේ ටෙන්සන්ට්ලා. ඉතින් ඇත්තට මට හිතෙනවා මේ ගේම් එක දැන් තව හොඳ වේවි කියලා මුල් කාලේ වගේම මුල් සීසන් වල වගේම ඇත්තටම මේ ගේම් එක අප්ඩේට් කරපු ගමන්ම මට මතක් වුණේම මුල් කාලේ එක පට්ට හරිද? පල්ලෙහා ඉන්නේ. හරි ඉන්නේ. අපි යන්. අන්න ඉන්නවා. ඕකේ, let's go. මෙයා තමයි ආක්ටික් ගැහුවේ නේ. ඕකේ bro. හුඟක්ලට මට අන්තිම සෙට් වෙන දෙන්නෙක් තුන් දෙනෙක් එහෙම සෙට් වෙන හුඟක්ලට. බොට් කෙනෙක් හිටියොත් ඇරෙන්න නැත්නම් ටීම් එක සෙට් වෙනවම තමයි. ඉන්නේ අපි හෙමීටයන්. Hello මචං. Okay boys. ඔන්න ඔහම තමයි gameplay එක සිද්ධ වුනේ. අද video එක ඉවරයි. ජය වේවා GhostCoDYT.